මම ගොඩක් අසයි අලුත් දේවල් කරලා බලන්න. ඒ වගේම මම හිතුවා මේ ව්‍යාපෘතිය තුළින් මගේ ජීවිතේට නව අත්දැකීම් එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. මම මේ ව්‍යාපෘතිය හා සම්බන්ධ වීමේදී මට ලැබුණු මාතෘකා අතරින් මම තෝරගත්තේ සුහුරු කෘෂිකර්මාන්තයේ ඉංග්‍රීසියෙන් ස්මාර්ට් ඇග්‍රිකල්චර් කියන මාතෘකාව. ඉතින් මේ මගේ මේ ව්‍යාපෘතිය හරහා සිදුවන්නේ ප්‍රධාන වශයෙන්ම මේ සුහුරු කෘෂිකර්මාන්තය කියන සංකල්පය ලංකාවේ ප්‍රචලිත කිරීම. ඉතින් මම ඒ සඳහා අපි හැමෝම දන්නවා අපි කෙනෙක්ට දෙයක් මේ දේ හොඳයි මේ දේ කරාම ගොඩක් වාසි හම්බ වෙනවා කියනවට වඩා ඒ දේ කරලම පෙන්වුවම එයාට තියෙන විශ්වාසය තවත් වැඩි වෙනවා. ඉතින් මම ඒකට උදාහරණ යමි. මම මගේ නිවසේ ආදර්ශ සුහුරු ගෙවත්තක් ආරම්භ කළා. ඉතින් මේ ව්‍යාපෘතිය ආරම්භයට පෙර මම හොඳින් සැලසුම් කළා. ඒ වගේම මේ සුහුරු කෘෂිකර්මාන්තය ස්මාර්ට් ඇග්‍රිකල්චර් කියන දේ ගැන ලෝකයේ සිදුවන දේවල් ගැන ගොඩක් දේවල් මම අන්තර්ජාලයෙන් කරුණු එක්රැස් කරගත්තා. මගේ පාසලේ යාළුවන්ට වගේම ගුරුවරුන්ටත් මේ සංකල්පෙම හඳුන්වා දෙන්න ඕනි කියලා හිතලා මගේ සුහුරු ගෙවත්තේ පැල මම මගේ පාසලේ ස්ථාපනය කළා තියෙනවා. පරිසර නියම සංගමයේ ඒ වගේම මගේ පාසලේ අනිකුත් ශිෂ්‍යයන් තමන්ට ලැබෙන විවේක කාලයේදී ඇවිල්ලා ඒවා හොඳින් අධ්‍යයනය කිරීම ඒ වගේම නඩත්තු කිරීම කටයුතු සිදු කරනවා. ඒ වගේම තමත් වටිනා කාබනික පොහොර වෙන කරදහය හා කොම්පෝස්ට් මම නිවසේ සකස් කරා. අපි දියර පොහොර භාවිතා කරනවා. ඉතින් මම කාබනික දියර පොහොරත් නිවසේම සකස් කරලා තියෙනවා. ගොඩක් නාගරික ජනතාව වගා කරන්න කැමති වුණත් තමන්ට ඉඩ කඩ කාලය ශ්‍රමය ඒ වගේම අවශ්‍ය ද්‍රව්‍ය නොමැතිකම නිසා වගා කිරීමට පෙළඹෙන්නේ නැහැ. ඉතින් මම මේ ව්‍යාපෘතිය හරහා ඒවට විසඳුම් දෙනවා. ඒ තමයි නිවස ඇතුළත තියාගන්න පුළුවන් ජල රෝපිත වගා බඳුනකට UV strips connect කරලා ඒකට ආලෝකය ලබා දෙනවා. දැන් මගේ යාළුවෝ ගොඩක් අය මේක මගේ මිලදී ගත්ත මොකද ඒගොල්ලන්ටත් ගොඩක් අයසයි තමන්ගේ ගේ ඇතුලේ තියාගෙන මේ වගේ තමන් පැලයක් හිටවන්න පුළුවන් කියන එක. ඒ වගේම මගේ අලුත්ම ඉනෝවේෂන් එක තමයි vertical herbs garden කියන්නේ. මේක වෙන්නේ සිරස් රාක්කයක්. ඒකේ ඖෂධ පැල, ඒ කියන්නේ කොත්තමල්ලි, සල්දිරි, අසමෝදකම්, මිංචි, රොස්මරි වගේ ඖෂධ පැලවලට මම මේ රාක්කය ඇතුළත් කරලා තියෙනවා. මිදුලක් නොමැතිනම් ආලෝකය ලබා දෙන්න හැකියාවක් නැත්නම් තමන්ට මේක ගේ ඇතුලේ තියලා UV strips connect කරලා ඒ ආලෝකය ලබා දෙන්න පුළුවන්. නැත්නම් තමන්ට තමන්ගේ වැරැන්ඩර එකේ හරි එහෙම තියාගෙන ඒක මේන්ටේන් කරන්න පුළුවන්. ඇත්තටම මේකට ඉතාමත් සුළු ඉඩ කඩක් කියන්නේ පළ ගොඩාක් මේකේ අවසරන්න පුළුවන් ඒ රැක් එකේ. දැන් මේ COVID-19 වසංගත තත්ත්වයත් එක්ක මට වැඩිය ප්‍රදේශවලට ගිහිල්ලා දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්න අමාරුයි. ඒක නිසා මම Green Hut කියලා Facebook පිටුවක් සකස් කරලා තියෙනවා. ඒක හරහා මම මගේ ව්‍යාපෘතිය තුළින් මම සිදු කරන දේවල් මේ සුහුරු කෘෂිකර්මාන්තය ගැන දැනුවත් කිරීම සිදු කරනවා. ඒ වගේම මගේ මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වීමට අවශ්‍ය නිසා මගේ පාසලේ පරිසර නියම සංගමයේ සමාජිකාවන්ටත් මම වැඩ දැනුවත් කීමේ වැඩසටහන් පවත්වලා තියෙනවා. ඉනක් අපේ සංවිධානයේ පැමිණ මේ පහන්දි දුව ඇවිල්ලා අපිට මේ දැනුවත් කළා මේ කෘෂිකර්මාන්ත සම්බන්ධ සුහුරු කෘෂිකර්ම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කළා. ඒ දැනුවත් කිරීම ඉතාම පැහැදිලිව ඉතාමත්ම සිත් ගන්නා අන්දමින් මේ කටයුත්තේ දේනිය සිදු කළා. අපේ එක මිතුරෙක් ඉතාමත්ම සාර්ථකව ඔහුගේ ගෙවත්ත සකස් කළා තියෙනවා මේ දීනේගේ උපදෙස් පරිදි. ඒ වගේම අනිත් අයත් බොහෝ දෙනෙක් දැන් මේ කර්මාන්තය යොමුලා තිනවා මේ දීනේගේ මේ වැඩසටහන නිසා. මගේ මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මට ගොඩක් ලොකු ප්‍රතිචාර හම්බෙනවා. ඒ කියන්නේ මගේ Green Hut Facebook පිටුව වෙත ඒ වගේම මට මගේ පැලදි මිලදී ගන්න එන කස්ටමර්ස්ලා ඒ වගේම පාසලේ මගේ සහෝදරියන් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ වගේම මගේ පැල මිලදී ගන්න එන මාගේ පාරිභෝගිකයින් හට අවශ්‍ය උපදෙස් මම නිරන්තරයෙන් ලබා දෙනවා. මගේ සුහුරු කෘෂිකර්මාන්තය පිළිබඳ තියෙන දැනුම ඔවුන් සමග බෙදා ගන්නවා. මේ ව්‍යාපෘතිය හරහා මම මේ වෙන විට පැල 5000කට අධික ප්‍රමාණයක් මා සතුව තියෙනවා. ඒ වගේම මම පැල 2350කට අධික ප්‍රමාණයක් අලෙවි කරලා තියෙනවා. ඒ තුළින් මට ලැබුණු ආදායම රුපියල් 25000කටත් වඩා ඉහළයි. මෙම ව්‍යාපෘතිය සංවිධානය කිරීම, මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම හා මග පෙන්වීම කටයුතු කිරීම වෙනුවෙන් MS ආයතනයට මගේ කෘතවේදතාවය පුදකර සිටිනවා. ඒ වගේම මේ ව්‍යාපෘතියට අවස්ථාව ලබා දුන් අධ්‍යාපන අමාත්‍යංශයටත් මට නිරන්තර සහයෝගය ලබා දුන් විදුහල්පතිතුමිය, ව්‍යාපෘති මණ්ඩලය, ඒ වගේම සමස්ත ආචාර්ය මණ්ඩලයට මගේ කෘතවේදී පුදකර සිටිනවා. මං හිතන්නේ විද්‍යාලයක විශේෂ බාහිර ක්‍රියාකාරකම් වල නිරත වීම ඉතාමත් වැදගත් වෙනවා දවුරුවෙක්ගේ පෞෂ්‍ය වර්ධනය සඳහා.
ඉතින් ඒ කටයුත්ත මේ ව්‍යාපෘතිය තුලින් හොඳින් ඉටු වෙන බව මට පෙනී යනවා. අපි බලමු මොනවද මේ දරුවන්ට මේ තුලින් ලැබුණේ. ඒක තමයි මම හිතන්නේ ඉතාමත් වැදගත් දේ. අපි දන්නවා මේ දුවලා දෙන්න FB page දෙකක්ම සකස් කරලා තියෙනවා මේ තමන්ගේ ව්‍යාපෘති වල අදාළ තොරතුරු අඩංගු කරලා. එතන මේ pages වලට ගියාම ඔබට ඒ දරුවෝ කරලා තියෙන්නේ මොනවද? කොයි ආකාරයට ඒ තමාගේ ව්‍යාපෘති ඉෂ්ට කරන්නේ කියන එක පිළිබඳව දැනුවත් වෙන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ තුලින් අපේ විද්‍යාලයේ අනෙකුත් දරුවන්ට සමාජයට ප්‍රජාවට මම හිතන්නේ මේ ව්‍යාපෘති පිළිබඳව දැනුවත් වීමක් සිදු වෙනවා. එපමණක් නෙවෙයි මේ දරුවෝ මේ ව්‍යාපෘති හරහා විද්‍යාලය තුල මේ ව්‍යාපෘති ආරම්භ කරයින් පස්සේ විවිධ ආකාරයෙන් දැනුවත් කිරීම වැඩසටහන් ඉටු කරා. එකක් තමයි මමත් ඒ අවස්ථාවලට සම්බන්ධ වෙලා තියෙනවා. පරිසර නියමු දරුවන්ව අපේ විද්‍යාලයේ ඉන්න දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්තුවා. ඒ වගේම උදෑසනට විද්‍යාලයේ තියෙන පොදු යමතුම් පද්ධතිය හරහා समस्त विद्यालय सिद्ध गुरुभावतुन दारुवान कार्य मंडली ये हम कहने कुटम तमान करने व्यापृति कुमार द मनोवदे वेले बिन प्रतिलाभ किएने कपिल बांधव जनवाद कर लती बेना ये वकीम पासल भूमि ये दी मैं अपे पान मा दिए निये सकस कर लती नो सूर्य गेवात तक आदर्श सकस कर लती नो ये एक दारुवान टे दाखिन न कराने ती नो इफ़ मन अपनी भी मैं दुआ टे पुलवांग उना यागे देंग वेने दट वड़ा मामा दाखिनो पौरुष लक्षण वाले वार्धन्यक तीनो नायकत्व हकियावे वार्धन्यक पिलातीनो ये दुआ टे पुलवांग मेनो आनितलामाई वहासुल वगेन ये आये टे तमांगे भी आपूर्ति पिलिबांदे वकीला दीला ये गोलंग तात में पिलिबांदे यां किसी आधासक ඒගොල්ලන්ගේ කැමැත්තක් ඉදිරියේදී අපිත් ඒ වගේ දේවල් කළ යුතුයි කියලා ධෛර්යයටපත් කිරීමේ නායකත්ව ලක්ෂණ ඇය තුළ පිළිඹු වෙනවා. ඒ වගේම යාට පුළුවන් වෙනවා. ගෙදරදී දුණක් තමන්ගේ දෙමව්පියන්ව සම්බන්ධ කරගෙන විවේක කාලය නිකරුණේ ගත කරන්නේ නැතුව ඒ දවල් වලට යොමු වීමක් මම දකිනවා. දැන් ඒ දුව 10 ඉන්නකොට අපි දන්නවා. ඒ වගේ පන්තිවල දරුවෝ මේ වගේවට යොමු වෙන්න වැඩි කැමැත්තක් නැහැ. මොකද විභාගයේ ඉලක්ක කරගෙන තමයි ගොඩක් වෙලාවට නියැලෙන්න හිතන්නේ. නමුත් මේ දුවගේ එවැනි ලක්ෂණ මම හිතන්නේ අද හොඳ ලක්ෂණයන් බවට පත් වෙලා එයා කවදා හරි සමාජයේදී මං හිතනවා ඒ වගේ දරුවන්ගෙන් ප්‍රයෝජනයක් වෙනවා. ඇත්තටම මට ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගැන ලොකු අවබෝධයක් නැති වුණත් කෘෂිකර්මය වෙන උනන්දුවක් තිබුණා. ඒ සම්බන්ධයෙන් මම දන්න තොරතුරු දුවට කියලා දුන්නා. ඊට පස්සේ ඇත්තටම ගොඩක් දේවල් හොයාගත්තේ දුව තමයි අන්තර්ජාලය හරහා ඒකේ විස්තර හොයාගෙන ඒවා භාවිතා කරමින් අත්හදා බලමින් ව්‍යාපෘතිය එයා පටන් ගත්තා. එයාලගේ අස්වැන්න සරුණාට පස්සේ අපිට කොටසක් දීලා තිනවා කතා කරලා තිනවා අගේ කරලා තිනවා මෙයාගේ පොඩි ළමයෙක් මෙහෙම ව්‍යාපෘතියක් කරන එක කොච්චර වටිනවද කියලා. කිසි වෙලාවක පසුබසින් නැතුන් තව දේවල් අත්හදා වන්න මොනවාරි වැරදුනොත් හරි ගියේ නැත්නම් ඒකට තව විකල්ප හොයන්න දැන් උදාහරණයක් විදිහට හයිඩ්‍රොපොනික් වාගේ වැඩි පොඩි ගැටලුවක් ඇති වුණා ඒ දවස්වල සංචරණ සීමාත් එක්ක. එතකොට යා දියර පොහොර හදාගෙන ඒ දියර පොහොර තුළ වගා කරලා සමහර දේවල් වැඩි දියුණු කරගත්තා. පාසල් ශිෂ්‍යාවක් විදිහට මම අද සිටින ස්ථානය ගැන මම ඉතාමත් තෘප්තිමත් වන අතර මම ඔබටත් ආරාධනා කර සිටිනවා ඔබගේ වටිනා කාලයත් ගැටළු වලට පමණක් සීමා නොවී ඔබගේ වටිනා කාලයට අරුතක් එක් කරගන්න ලෙසට. ස්තුතියි.